මං හිතාන උන්නේ දැම්ම හිතන්න වනිවලාමි බින්න බැහැලයි කියන. එහෙමද අපි අප මං ගැන හිතාගෙන ඉන්නද? ඊට වඩා නම් ගා කිහලින් මං හිතාගෙන හිටියා. ඒ තන්තිමේදි බලනකොට ඒ සේරම්ම බොරු. වෙන එකක් තියා ළඟදිම මංගල්ලක් ගන්න යන විත්තිය කුණුවර කලාවියේ සේරෝම දන්න. උඹේ අම්මා වෙච්චි මං යර. කාරණාව අපේ අම්මා එක කතා කරන්න ඕම කියලා මං හිතාගෙන උන්නේ. මනමාලි කැන්දාගෙන ආවට පස්සෙමද කතා කරන්න හිතාගෙන ඉඳි. එහෙම මේ මංගල්‍යයක් ගැන කතාවක් නෑ අපේ අම්මා. හැබැයි ඉතින් වන්නි වලව්වේ අලුත් වන්නි රජිනව විවාහ කරගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවායි කියන කතාව නම් ඇත්ත. එහෙනම් ඒ කතාව ඇත්තක්? මගේ අම්මාමනේ හැමතිස්සෙම කියන්නේ මේ වලව් පාළුවට යනවා අය. අලුත් කුමාරි හාමි කෙනෙක්ව කැඳාගෙන ඉන්න කාලේ හොඳය කී කිය. එහෙනම් ඒකයි මේ. හැබැයිටම පුතේ උඹට වෙන කුමාරි හාමි කෙනෙක් හිටියෙම නැත්. ඉතින් අම්මාමනේ කියවන්නේ ඔය මහතලා પરම්පරාව ගැනයි, ඒ પરම්පරාව තියෙන උජාරුව ගැනයි. ඉතින් ඒ වගේ પરම්පරාවක එකෙක්ගේ තින නොකරපීම මොකක්ද? එව්වා ඉතින් මට වඩා හොඳට උඹ දන්නව ඇතිනේ. හොඳා හොඳා. අම්මට එපා නම් මම මේ කාරණාව එහෙම් පිටින්ම අමතක කරලා දාන්නම්කො. හැබැයි එතනින් අර කංගෙදිරි කාණ්ඩ තියාගන්න එපා. මේ වලව පාළුවට යනවා අය කුමාරි හාම කෙනෙක් ඕනේ අරක මේකේ කියන්නේ. මෙතනින් එහාට මට ඕනේ නැති මංගල්‍යයක් නෑ. මට ඕනේ නැති කුමාරි හාම කෙනෙක්. Thank you.